ගඟට වැටුණු දාහක් දෙදාහක් මම ගොඩරගෙනත් තියෙනවා. මැරෙන්න නොදී ඉස්පිරිතාලෙටත් ගෙහුන් දාලා තියෙනවා. ඒ අතරින් එක්කනයි අදටත් මා බලන්න එන්නේ. අනිත් කවුරුත්ම ආපහු ආවේ නැහැ. රාසික් තම්බි අද කියනවා. මොහමඩ් අලි රාසික් ෆරීඩ් දැන් වයස අවුරුදු 50ක් මෝ මැදවිය අයකි. අයියලා තුන්දෙනෙක්, අක්කලා තුන්දෙනෙක්, මල්ලියෙක්, නංගියෙක් එක්ක රාසික් තම්බි එදා ජීවත් වුණෙත් කොළඹ නුවර පාරේ පේරාදෙණියේ පාලමයටයි. 69 පෙබරවාරි 31 වෙනිදා නුවර රෝහලේදී මෙලව එළිය දුටු රාසික් තම්බිගේ මව ෆාතිමා ලිබ්බේය, පියා MS ඩීන්ය. තාත්තා අපිව බලාගත්තේ බොහොම ආදරෙන්. එයාට ඕන කළේ අපි හැමෝම හොඳින් සතුටින් ඉන්නව බලන්න. පැණි දෙනියේ දෙමළ මහා විද්‍යාලයට මාව දාලා හොඳින් ඉගෙන ගන්න කියලා කිව්වා මට මතකයි. ඒත් මට ඉස්කෝල ගමන එපා වුණා. 3 වසරේදී මං ඉස්කෝල ගමන නතර කළා. තාත්තා ඇති තරම් බැන්න ගැහුවා. ආයෙත් ඉස්කෝලේ යවන්න මයි බැලුවේ. අපෝ මට නම් බෑ කියලාම කිව්වා. රාසික් තම්බි පවසනවා. දරුවන් 9ක් පාලමයට කුඩා නිවසේ තබා බලා ගැනීම ඩීන්ට මෙහෙවර හිස මත තබාගෙන සිටිනවා වෙනවිය. මන්ද ගෙදර සිට මහවැලි ගඟට තිබුණේ මීටර් 100ටත් වඩා අඩු දුරක් නිසාය. කොල්ලෝ කෙල්ලෝ සියල්ලෝ මිටින් හල කුරුල්ලන් රෑනක් පරිද්දෙන් මහවැලියට ඇදෙන්නේ කෙලි දොලින් දුව පනින්නටයි. එහෙත් ඩීන් මහත්තයා දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. එබැවින් දරු මල්ලෝ ගෙයිම රඳවාගෙන බලාගන්නට අනකලේසිය බින්දටයි. ඉස්සර පුරුද්දටම අම්මා අදටත් මට ගඟට යද්දී කෑ ගහනවා. මොනවාරුණොත් ඔය කවුරුත් නෑ, දරුව තුන්දෙනයි ගෑණි අසරණ වෙනවා කියලා කෑ ගහනවා. ඒත් මොකක්දෝ පෙර පුරුද්දකට මාව ඇදෙන්නෙම ගඟට. රෑට කවුරු හරි කෙඳිරි ගෑවත් මට හිතෙන්නේ කවුරු හරි ගිලෙන්න යනවා කියලා. තම දරුවන් කොතරම් දෑතේ ගොලිකොට තබා ගන්නට අර ඇද්දත් ඇඟිලි අතර හුන් පුංචි ඉඩකින් රිංගා යන්නට හපනා ඌයේ රාසික් තම්බිය. මුළුතැන්ගේ දොරපියන ඇර තැබූ සැනින් මහවැලි ගඟට දිවගියේ රාසික් තම්බි ඇතිපදං වැල්ලේ නැටුවේය. හීනියට ගලා ගිය වතුර පාරත්, සැඩව රළුව ගලා ආ වතුර පාරත් ඔහුගේ මිතුරන් ඌහ. වැලි කැටයක් ගානේ, ගල් කුලක් ගානේත් රාසික් තම්බි දුව පැන්නේය. වතුර වැඩි වෙන විට සුලි සෑදෙන අයුරුත්, ගුහා පරිද්දෙන් ඇති ගල් හුල් අතර ඇති දෙබොක්කාවක් වැනි අවදානම් තැනුත් රාසික් තම්බිට අතිශය හුරු පුරුදු තැන්විය. ඉස්කෝලේ ගමනට තිත් තැබූ මොහොතේ සිටම සිය ජීවිතයේ ඌයේ පාලමයට මහවැලි ගංතෙරයි. යලිත් රාසික් කතාව පටන් ගනි. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති. මමයි චූටියයි, අතුල්ල ඩොරිස්, සනා ටෝයි, ගාමිනී බණ්ඩා, උක්කුන් මෝගන් අපි හැමෝම දවසම ගත කළේ ගඟේ වැල්ලේ වතුරේ. සෙල්ලම් කළේ ගල්ලස්සේ. මේ ගඟේ පාලම ලඟින් එහාට මෙහාට ලොකු ඉඩකඩක් ගැන අපි හොඳාකාරවම දන්නවා. එදා ඉඳන් මේ ගඟේ පුංචි වෙනසක් වුණත් අපිට දැනෙනවා. ඒ කාලේ වන්දනා නඩ ඇවිත් මේ ගම්පොල පාරට හැරෙන තැන තියෙන ලොරි ස්ටෑන්ඩ් එක ළඟින් පහලට බැහැලා නාන්න යනවා. කවුරුත් ගඟේ තරම දන්නේ නැහැ ඉතින්. ගිලෙනවා, කෑ ගහනවා, අපි ගිහින් ඇදගෙන එනවා. කොහොම හරි ජීවිතේ බේරගන්න පුළුවන් වුණාම අපට හරි පුදුමයි. ඒ කාලේ මේක විනෝදයක් වගේ. සතියකට දෙන්නෙක්වත් ගහගෙන යනවා. අපි දුවනවා, ඇදගෙන එනවා. වේලාවකට බත්පත උස්සාගෙන වැල්ලට යනවා. සමහර දාට රැටත් අපි නිදාගන්නේ ගඟේ වැල්ලේ. වතුර වැඩි වෙන්නේ නැහැ කියන විශ්වාසය හොඳටම තිබුණා. ඇත්තම කියනවා නම් අපිට නොකියා ගඟ වෙනස් වුනේ නැහැ. සෝභා දහමේ දායාදයන් සමග ගැටෙන ඕනෑම අයෙක් සෝභා දහම විසින්ම ආරක්ෂා කරන බව අපි අසායත්තෙමු. ඒද මෙවන්නකි. රාසික් තම්බගේ කුඩා කල 70-80 දශකයේ මහවැලි ගඟ සුන්දරයි. මහවැල්ලක් ඇති ගඟ මහවැලි ගඟ පරිද්දෙන්ම පේරාදෙණිය ගන්නෝරුව දක්වා වූ කොටසේ වැල්ල වෙරලක්සේ දිස්ව තිබුණා. රාසික් යලි මතකය අවදි කරමින් මෙසේ පවසනවා. මට වයස අවුරුදු 13ක් විතර වෙද්දී තාත්තා මාව මස්සිනාගේ ගෑරේජ් එකේ වැඩ පුරුදු වෙන්න ඇරියා. ඒකත් හරිම විනෝදයි. බයිසිකල් හදන්න තමයි මම ඉගෙන ගත්තේ. මෝටර් බයිසිකල් එකක් මම මුලින්ම පැද්දේ 82 අවුරුද්දේ අප්‍රේල්. C90ක් සර්විස් කරන්න දාලා තිබුණා. ඒක පදින්න ලැබුණා කියන්නේ එදා මට ලෝකෙම ලැබුණා වාගේ. ආයේ මොනවද, පේරාදෙණිය පැත්තට ගන්නෝරුව පැත්තට ගියා ආවා. පුදුම සතුටක් දෙනුණු දවසක් ඒක. එදා ඉඳන් බයිසිකල් හදන්න උපරිම මහන්සි වෙලා ඉගෙන ගත්තා. දැන් ඉතින් මොනවද, බයිසිකල් කියන්නේ ඇඟේ කොටසක් වගේ. බයිසිකල් පැද්දා, අතපය කඩා ගත්තා. ඇඟ ගන්න දෙයක් නැහැ. පතුරු ගැහිලා තිබුණා. අම්මා තාත්තා බනිනවා කෙලවරක් නැහැ. ගෑරේජ් එකේ වැඩ කරන කාලෙත් වන්දනා නඩ ඇවිත් නාන්න ගිහින් ගහගෙන යද්දී කෑ ගහනවා. වැඩ සේරම දාලා දුවනවා. ඉතින් අර ඉස්සර වගේම ඇදගෙන එනවා. වතුරේ ගහගෙන යන කෙනෙක් ගඟෙන් ගොඩට ඇදගෙන එන එකට කියන්නේ ඇදගෙන එනවා කියලා.
කවුරු ගඟේ ගියත් මිනිස්සු කෑ ගැහුවේ තම්බි ඇදගෙන එන්නට වරෝ කියලයි. ඉතින් දුවනවා, දුවල දුවල ගඟට පැනලා පීනලා තමයි ඇදගෙන එන්නේ. කොළු කාලේ නම් ගාණක් නැහැ, දැන් නම් ටිකක් මහන්සි. හයියට තවත් කවුරු හරි ඉන්නවා නම් හොඳයි කියලා දැන් හිතනවා. මොකද ඉස්සර වගේ නෙවෙයි, දැන් වැල්ල නැහැ, ගඟ සැරයි, ගල්වල වල් වැහිලා, ගඟට බහින එක පහසු නැහැ. 80 දශකයේ අවසාන වන විට රාසික් තම්බි අලුත් අත්දැකීම් ලබන්නට පටන් ගත්තේ රට පුරා පැතිර ගිය භීෂණ සමය සමගයි. වන්දනාවට පැමිණි උදවිය ගඟේ ගසා යන විට හෝ විශ්වවිද්‍යාල පෙම්වතුන් හෝ සෙසු පෙම්වතුන් ගඟට පනින අවස්ථාවල ගඟට පැන ඒ උදවිය බේරාගත් රාසික් තම්බි ගඟට වැටුණු මිනිසුන් බේරා ගැනීම පසෙක තබා ගඟට විසි කරන මිනිසුන් බේරා ගැනීමට පටන් ගත්තේ මේ කාලයේදීය. එය අරුම පුදුම කතාවකි. අවුරුදු 20ක් තරුණයෙක් වුණාට මට ඒ හැටි ලොකු අවබෝධයක් තිබුණේ නැහැ ඒ කාලේ. මම පුරුද්දට හැමදාම උදේ 6:00 වන විට ගඟට යනවා. එදත් උදේ ගඟට ගියා. යද්දී කපව මිනිහක් ගහගෙන ඇවිත් මාර ගහ ළඟ රැඳිලා තිබුණා. මට අමුත්තක් දැනුණා. මම පුරුදු විදියට මැදලා උඩට දැම්මා. හිස බූ ගාලා තැමිලි පාට සරමක් වගේ ඇඳලා හිටපු නිසා හාමුදුරුවෝ නමක් බව තේරුණා. එදා ඉඳලා හැමදාම ගඟේ උඩහා ඉඳන් කපව මිනිහ ගහගෙන එනවා. ඒ කාලේ මේවා බලන්න අපි හරි කැමති. අපිට දැනුනේ මහා අමුතු විනෝදයක්. මොකද බරපතලක් ඒ කාලේ තේරුනේ නැහැ. මම කරන වැඩේ උණ ගහක් කපලා ගෙනල්ලා පාලම යට වතුර යන තැන රුකුල්ලනවා. මෙන්න වැඩක් මිනි 10ක් 15ක් ඇවිත් රැඳෙනවා. සමහර වේලාවට දෙන්න දෙන්නත් ගහගෙන එනවා. අත් දෙක එකට ගැට ගහලා මරලා ඒවා උණ ගහ දෙපැත්තේ රැඳෙනවා. මං උඩට ඇවිත් ඒවා රැඳෙන විදිහ බලාගෙන ඉන්නවා. උණ ගහ ගැහුවාම උදේට මහ ගොඩක් හිර වෙලා උදේ 7 විතර වෙද්දී පාලම දිගට මිනිස්සු රැඳිලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. මුලදී නම් මිනිස්සු පිරිලා ඉන්න වෙලාවට මං උණ ගහ ඇදලා දාලා එනවා. පස්සේ රැඳෙන මිනි ගොඩට ගෙනත් දැම්මා. කවුරු හරි කාගේ හරි පුතෙක්නේ කියලා. හැබැයි කවදාකවත් පොලිසියෙන් ඇවිත් මට මොනවත් කියලා නැහැ. දවසක් රෑ ഘോഷාවක් වගේ ඇහුණා. මං පහළින් ඉඳන් ගහකට මුවා වෙලා බලාගෙන සිටියා. පාලමේ කෙළවර වැටේ බෝලේ උඩට ඔළුව තියලා ගහනවා පෙනුණා. ඊට පස්සේ පාලමෙන් පහළට තල්ලු කළා. තවත් දවසක එහාට මෙහාට කපනවා පෙනුණා. පාලමෙන් බිමට දාන්න කලින් වාහන පෝලිමක් ආවා. ඒ නිසාද කොහෙද වැටට හේතු කරලා යන්න ගියා. දැන් කෙඳිරි ගාන වහනවා. මට බලා ඉන්න බෑ. මං හෙමින් උඩට ගිහින් බලද්දී මිනිස්සෙක් ඉන්නවා ලේ පෙරාගෙන. මං උස්සගෙන ගිහින් ඉස්පිරිතාලෙට දැම්මා. තවත් දවසක පාන්දර බලද්දී 3-4 දිනක් ගැට ගහලා පාලමෙන් බිමට දාලා වතුර නැතුව කෙළවරට වැටිලා රැඳිලා හිටියා. එළිය වැටෙන්න කලින් මං ලිහලා උස්සලා ගිහින් දැම්මා. ඒ කවුරුත් මැරුණේ නැහැ. පාලම උඩ ඉඳන් දාන සමහර අයගේ ඔළුව නැහැ. නැත්තම් කඳේ භාගයයි. එක්කෝ අත් දෙක නැහැ. නැත්තම් කකුල් නැහැ. ඔහොම ඒවත් තියෙනවා. මට හිතට බයක් සැකක් වගේ දෙයක් නම් දැනිලම නැහැ. මොලේ ඇතුලේ තියෙන හැමදේම නැතුව ඔළුවේ කටුව විතරක් තිබිලා ඇඟේ මුකුත් තුවාලයක් නැතුව හිටපු අයත් ඉඳලා තියෙනවා. 1999 නොවැම්බර් 24 පස්සේ තමයි ගඟ වෙනස් වුනේ. පහළ වැලිගොඩ දාන්න පටන් ගත්තා. වැලි හරන්න ගඟේ වැල්ල වෙනස් වුණා. කොත්මලේ බන්ට් එක හදලා වතුර පාලනය කළා. ඉතින් වෙනදා වගේ නැතුව ගඟ වෙනස් වෙන්න පටන් ගත්තා. වතුර අරිනවා, නවත්තලා තියලා වතුර අරිනවා. ඉතින් බිම කාදනේ වෙනවා. ගඟක් කාදනේ වෙන විදිය ඔය කොයි කවුරුත් ලොකු ලොකු දිවිය හොයලා බලන්නේ නැහැ. ඉස්සර මේ හරිය විතරක් නෙවෙයි, මහ වැලියේ හැම තැනම ලස්සනයි. ඒ ලස්සන නැති උනේ මේ රටේ මිනිස්සු නිසායි. ඒ කාලේ ගඟ දිහා බලාගෙන හිටියත් බඩ පිරෙනවා. රාසික් තම්බි යනු අබේදානේ දුන් සහ දෙන මිනිසකි. පින් රැස්කර ගැනීමේ පරමාර්ථයක් සිත්කොණකවත් නැතිය. ඔහු මා සමග කතා කරන මොහොතේ පවා ගඟ දෙසින් මිනිසුන්ගේ කලබලකාරී හඬක් ඇසුනහොත් අවධානයේ ඒ දෙස යොමු කළේ තමන් ජීවත් වන්නේ තවත් මිනිසකුගේ ජීවිතයක් බේරා දීමේ පරම සිතිවිල්ල හදේ ඇති බවට ඉඟි කරමිනි. මේසා සුවිශේෂී චරිතයක් වන රාසික් තම්බි කිසි දිනකල උපකාරයකට ප්‍රතිඋපකාර අපේක්ෂා නොකළ අයකි. දහස් ගණනකගේ ජීවිත බේරා යව්වද ඔහුගේ වගතුග සොයා බලන්නට අදද පැමිණින්නේ එකමෙක් තරුණයෙක් පමණයි. ඒ එසේයයි ඔහු කිසිවට කනස්සලු නොවේ, පසුතැවිලිද නොවේ. ඒ ඔහුගේ හැටි. ඒ වග රාසික් තම්බිගේ වචනවල ගැබ්බ තිබෙනවා. දවසක් අවුරුදු 16 විතර කොල්ලෙක් ගඟට පැනලා දැන් ගහගෙන යනවා. මම බෙල්ලෙන් ඇදගෙන ආවා. මේ පොඩි කොල්ලට හිතට එන ආවේගයට පණිනවනේ. ඒත් ගොඩට දාලා මම මොනවත් නොකිය ඇරියා. ඒ දරුවව මහියන්ගෙන පැත්තේ. ඇයි පැන්නේ? බේරගත්ත එක හොඳයි. ඔය මොනව කතාවක්වත් අපි අතර ඇති වෙලා නැහැ. නමුත් අදටත් මාව බලන්න එනවා. ඇවිත් වැඳලා යනවා. මං ඉතින් පිටට තට්ටුවක් දාලා සැලුට් එකක් දාලා යනවා. තව කෑගල්ල දිහා අවුරුදු 50ක විතර කෙනෙක් පැනලා මං බේරුවා. මිනිස්සයා මට රුපියල් 500ක් දුන්නා. බලින්න බැරිකමට මං නිහඬව හිටියා.
මං කිව්වා මේක සල්ලි ගන්න හිතලා කරපු වැඩක් නෙවෙයි, තවත් කාලයක් ජීවත් කරන්න කරපු දෙයක් කියලා. තවත් දවසක් කොල්ලෝ 5 දිනක් විතර ගඟා ඉනිබොනවා. මං දැනගත්තා තව ටිකක් වෙලා යනකොට වැඩේ හරි කියලා. ඒත් කියන්නත් බෑනේ රණ්ඩුවට එනවනේ. මං ගෑරේජ් එකේ වැඩ. ඕන් ටිකකින් කෑ ගැහුවා. මං දිව්වා බලද්දි 5 දිනාම ගහගෙන යනවා. ඇදලා ඇදලා කොහොම හරි ගොඩට දැම්මා. පැයක් දෙකක් ගියාට පස්සේ මට බොන්න කතා කළා. මං බැහැ කිව්වා. ඒ පාර සිගරට් පැකට් එකක් තියලා ගියා. මිනිස්සු ගැන නම් පුදුම හිතෙනවා. දොස්තර මහත්තුරු, නීතිච්ච මහත්තුරු වගේ හොඳ වැදගත් මහත්තුරුත් අර මල්වත්තේ කෙළවරින් ගඟට පනිනවා. හිතන් ඉන්නවා ඇති මැරුණ තමයි කියලා. මං ඉතින් ඇදගෙන එනවා. වේලාවකට ටයිකෝඩ් සපත්තුත් දාගෙන කට්ටිය ගඟට පනිනවා. මට හිතෙන්නේ ජීවිත එපා වෙනකොට වැදගත් නොවැදගත් ජාති ભેද ආගම් ભેද නැතිව ඇති. මමත් ගොඩට ගෙනත් තියෙන තරමක් සිංහල මිනිස්සු, දෙමළ මුස්ලිම් අයත් ඇති. ගහගෙන යනකොට ජාතිය ආගම හොයන්නේ නැහැ. ඉක්මනට ඇදගෙන එන්න තමයි බලන්නේ. ආමි එකෙන් පැනලාපු කෙනෙක් දවසක් ගඟට පැනලා ගහගෙන යනවා දැන් වතුරේ. මං පැනලා ඇල්ලුවා. උඩට ඇදගෙන ඇවිත් දැම්මා. මේ යකා මට බැන බැන ගියා. තවත් දවසක මේ මෑත හිරෙන් පැන්න එකෙක් ගඟට පැනලා. ඒ මිනිස්සයත් අර කණුවල වැදි වැදි වතුරේ ගහගෙන යනවා. මං ගහගෙන යන්න දුන්නේ නැහැ. බේරගත්තා. පස්සේ මූව ආයෙ අරන් ගිහින් හිරේ දාලා. මට පස්සේ ආරංචි වුණා මට බනිනවා තර්ජනය කරනවා කියලා. එළියට ආව දවසක ඕකව මරනවා කියලා. මං ඉතින් කලේ මැරෙන්න යන කෙනෙක්ගේ ජීවිතේ බේරපු එක. ඔහෙ ඕන දෙයක් කියපු දෙන් කියලා මං හිතියා. මේ මෑත දවසක දැන් සතියකට විතර උඩදී වයස අවුරුදු 59ක විතර අම්මා කෙනෙක් පැන්නා. පාලමුඩි ඉඳන් පහලට හවස පහමාරට විතර ඇති. මං පැනලා බේරගත්තා. ඒ අම්මට තුවාලයක්වත් නැහැ. මාව සීරිලා තුවාලත් උනා. මොකද දැන් පාලමයට පැත්තකම මාන හැදිලා. එහාට වෙන්න වතුර වැඩි. මිනිස්සු එක එක ජරාව දාලා. ඉස්සර වගේ නැහැ. ඉස්සර නම් සමහර දවස්වල ගොඩ දාලා ඉස්පිරිතාලෙට ගෙනිච්චාම මාව කට උත්තර ගන්න ගෙන්න ගන්නවා. පස්සේ පස්සේ දොස්තරලා කියලා මාව කරදරේ දාන්න එපා කියලා. කොහොම හරි පොලිසියෙන් ඇවිත් දැන් මගෙන් කට උත්තර ලියාගෙන යනවා. මාව ගෙන්න ගන්නේ නැහැ. කොරණේ මහත්තයා, මෝචරී මහත්තයා, ඉස්පිරිතාලේ කට්ටිය පොලිසිය මාව දන්නවා. වෙලාවකට ওই පාලම ළඟ ඉන්න පොලිසිය මහත්තයා කෑ ගහනවා තම්බි දුවන්ට. ආන් කවුද ගඟට වැටිලා කියලා. ඉතින් මං දුවනවා. රාසික් තම්බි විවාහ වී ඇත්තේ 95 දී. කැලියල් පිටියේ සුමিত্রා විවාහ කරගත් පසු මහගෙදර අසලම කුඩා මඩුවක් වැනි නිවසක් තනා ගඟ ළඟම පදිංචි ඔහු සුපුරුදු ජීවිතාව පවත්වාගෙන ගියා. දීනියන් දෙදෙනෙකු සහ පුතෙකු රට දායාද කළ රාසික් තම්බි සිය පියාමෙන් දරුවන් ඉගැන්නුවා. ඔහුගේ පුත් නිසාම් දැන් වයස අවුරුදු 14ක තරුණයෙකි. පියාමෙන් වරක් දෙවරක් ගඟේ ගසාගෙන යන උදවිය බේරාගෙන ඇතිමුත් රාසික් තම්බි ඒ ගැන තරමක් කුහුලකින් සිටිනවා. මං කැමති මගේ පුතා මා එක්ක ඇවිත් මේ වැඩේ ඉගෙන ගන්නවා නම්. මොකද මං මැරුණ දවසක මේ ගඟට වැටෙන අය බේරාගන්න කවුරු හරි ඉන්නෙපැයි. ඒත් ප්‍රශ්නේ දැන් ගඟේ ඉස්සර වගේ නෙවෙයි. මේ හිටි හැටියේ දරුණු වෙනවා. අනික අපි වගේ අපේ දරුවෝ වැල්ලේම නැටිවේ නැහැ. ඉතින් ඒ දරුවෝ මේ ගඟේ ගල් කුළු වලවල් තියෙන සමහර තැන් දන්නේ නැහැ. ගඟට බැහැපු වේලාවට අනුතුරක් වෙන්න එක තප්පරයක් ඇති. ඒ නිසා මගේ හිතට බයයි. පුතාට අනුතුරක් වුණත් මම ජීවත් වෙලා වැඩක් නැහැ. අනික මට ජීවිතය කියා දුන්න මේ ගඟ නිසා මට මේ ලෝකයේ දරුණු පීඩාව ලැබුණත් මම මේ ගෙවපු ජීවිතේ තේරුමක් නැහැ. මොකද මං ගඟට ආදරෙයි. මේ ගහ කොළට වැල්ලවලට ආදරෙයි. මං වගේම පොඩ පොඩ ලොකු වෙලා මේ විශාල ගස් අතු හැදෙන විදිය මං දන්නවා. මං දැක්කා. ඉතින් ඒ කාටත් මට එරී වෙන්නවත් බෑ. මං 1000ක් 2000ක් ගොඩ දාලා බේරලා වගේම මැරිලා යනවා දැකලා තියෙනවා. ඒත් කවදාකවත් ඒ කිසි දෙයක් මගේ හිතේ රැඳිලා නැහැ. නමුත් එක දවසක් අවුරුදු 8ක විතර දරුවෙක් තාත්තා එක්ක ගඟ හරහා රේල් පාරේ ඉස්කෝලේ යද්දී ගඟට වැටිලා. මේ තාත්තා කෑ ගහලා කිව්වේ නැහැ. ඒත් මිනිස්සු කෑ ගහන සද්දෙට මං ගියා. ඒ දරුවා පෙනිපෙනි මගේ පිටිපස්සේ උස මහත මිනිස්සෙක් ආවා. ඒ මිනිස්සියත් ගිලුණා. එයා අල්ලන්න හැරෙන්න පමාවට අර පොඩි දරුවා ගහගෙන ගියා. හෙව්ව හම්බුනේ නැහැ. අර මිනිස්සයා උඩට ගෙනාවා. දවස් 3කට පස්සේ අර පොඩි එකා ගොඩට ගහලා තිබුණා. ඒක මට දරා ගන්න බැරි තරම් දුකක් වේදනාවක්. මෙච්චර කට්ටිය ගොඩ දාපු මට මතක් වෙන්නේ අර පුංචි දරුවා විතරයි. මැරිලා ගොඩ ගහලා හිටපු හැටි මට දැනුත් මැවිලා පේනවා. කරන්න දෙයක් නැහැ. ඒක මගේත් වෙලාව. මේ තරම් කාලයක් පුරාම ජීවිතේ බේරුණා කියලා ඇහුවාම පපුවට දෙනුන සැහැල්ලුව මට කියන්න තේරෙන්නේ නැහැ. මගේ දරුවෝ නෝනා එක්ක මං ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයක්. මට ඉන්න හරිහමං ගයක් නැහැ. ඒ කියලා මොනව කරන්නද? දේශපාලකයෝ කවුරුත් මේ පැත්තේ අපි ගැන බලන්නේ නැහැ. මේ පේරාදෙනිය ටවුම කීවතාවක් ඇල්ලැවිත් යට වුණාද? ඒ හැම වෙලාවෙම අපි තමයි දුවලා ගියේ. මිනිසුන්ගේ දුක බලන්න දේශපාලකයෝ එන්නේ ඡන්දයක් ලඟුණාම විතරයි. ප්‍රතිඥාපත් වෙන සද්දය ඇහෙද්දී අපි දන්නවා කවුරු හරි ලොක්කෙක් ඇවිත් යනවා කියලා. එච්චරයි. අපි මොනවත් ඉල්ලුවා කියලා අපිට ලැබෙන්නේ නැහැ.
ගහගෙන යන මනුස්සයෙක් ගොඩ දාලා ජීවත් වෙනව දැක්කම ලැබුණ සතුට නම් අපිට ඇත්තරම් තියෙනවා. ප්‍රාසි තම්බි කියා සිටියේ ඇත්තකි. ඔහු සමග දරුවන් බිරිඳ වෙසෙන නිවස කිසිදු පහසුකමක් නැති මඩුවක් වැනි ඌවකි. මේසා විශාල සේවයක් සලසන මිනිසෙකුට ඔහුගේ උදව්වෙන් ජීවිතේ බේරාගත් වැදගත්යයි කියන ධනවතුකට උවද නැවත උදව් කිරීමේ සිතක් පහළ නොවීම පිළිබඳ පුදුමයක් අපට ඇත. රාසික් තම්බි උදේ සිට රෑවෙනතුරු වෙහෙස වී තමාගේ එදා වේල යහමින් සොයා ගන්නේය. හිසට වහලක් යට සැනසුමේ ජීවත් වීමට පමණක් ඉඩ සැලසීමට කවරෙකු හෝ ඉදිරිපත් වන්නේ නම් ඒ සංසාරයේ පුරාවටම කරගන්නා ලබන මහඟු පින්කමක් වනු ඇත. ජීවත් වන කෙටි කාලය තුළ සෑම මිනිසෙකුම ලැබිය හැකි උපරිම සතුට සැනසීමෙන් වහලක් යට විසීම පමණකි. රාසික් තම්බි වෙනුවෙන් කවරෙකු හෝ එවන් සිතක් පහළ වේවා.